ගෞරුණීය මහාසංගරත්නය නවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නේ ඕගොල්ලො අපි අද පුර පසලොස්සක පොහොය දවසේ. පෙහෙවත් සමාදන් වෙලා අපිළඟ ගුණධර්මයන් දියුණු කරගන්න තමයි මේ. වීරිය කරන්නේ දවසක් අපි වෙන් කරගෙන ඒ දවස තුළින් අපි මෙ මාරාමේකට ඒක රාසි වෙලා අපි උත්සාහ දරණවා අපි තුළ ගුණධර්ම දියුණු කරගන්න. හැබැයි පින්නන්නේ ගුණධර්ම දියුණු කරගන්නේ කියලා කියන කොට මේ බාහිරදේවල් නෙමෙයි ඕගොල්ලළග ගුණධර්ම තියෙන්නේ අගුණ ධර්ම කොහෙද තියෙන්නේ. ඕගොල්නඟ අගුණධර්ම තියෙනවනේ ඒ? ඔ අගුණ ධර්ම කියනෙම ගක්ද තමන්ට අත් හානි කරව අනුන්ට අත්හානි කරව පවත්වන හිත එතකොට ඕගොල්නන්ගේ අගුණ ධර්ම ක්‍රියාත්මක වෙන්න හිතේ අගුණධර්ම එතකොට අගුණධර්ම දන්නවද දවේශය කියන්නේ අගුණධර්මය ඉරිසිියාව කියන්නේ අගුණධර්මය අනුන්ගේ දියුණුව දකින්න බැරි එක අගුණධර්මය ඒ වගේ ගුඩ දේවල් තියෙනමොනොවද අගුණධර්ම එතකොට ඔගොලො සාමාන්‍යයෙන් පින්වදන ගිහිජීවිතය ගත කරගෙන රැකීරක්ෂා කරමින් ගෙවල් දුරල්වලට වෙලා ඉන්න ඕ පින් පිරිසාතින් වැඩිපුරම හැදන්නේ මොනධර්මයන්ද. අගුණධර්මමයි පින්වත්න. බලන්නක අගුණධර්මමයි ගොඩ්නැ නේගැන්නේ ඔබට කවුරු හරි දැම් මේ පෝදා වැරට රටන් පස්සේ ගොලො කොත්තෙන්ට හරි ගෙදරකට යන්න පාරිදි මනුස්සයෙක් මුණගහෙන්න කඩේකට මනුස්සෙක් එන්න එකම් මුණගැහෙන්න ඉස්පිරිතාලෙකද මුණගැහෙන්න වැඩපලේදි මුණගැහෙන්න කොත්තනදි මුණගැහුුණත් ඒගොල්ල කතා කරන්නේ අගුණ ධර්මමයි ඕගොල්ලොන්ට පහසුවෙන්ම පේන්නේ කෙනෙක්ගේ ඕගොලොන්ට ඉක්මනටම පේන්නේ කෙනෙක්ගේ අගුණධර්මය අදද ගුණධර්මය අදද ඒ ඇත්තටම බලන්නොක පින් ද මේ කියන එක හොඳටම පේනෙම පැන්නැගම මොකක්ද අගුණ ධර්මිමයි. දැ මේ හොඳ හොද දකින් අගුණ ධර්මිමයි පේන්නේ. ඔගෝල හලතියේද බුදුරජාණන් වහන්සේ දේශනා ගන මහණෙනී සමානධාතු එකතු වෙනවා සමානධාතු එක වගේ එක එකට එකතු වෙනවා. එතකොට කෙනෙක්ගේ අගුණධර්මම අපි ඉක්මනින් දකින්නේ ඇයි. ආන්න තමුල්ලඟ තියෙන්නේ මොනුවද අගුණධර්මම යන්න ධාතු ධාතු එකතු වෙනවා. දැම් බලන්නුක ඇත්තටම කෙනෙක් හොඳ දහයක් කරලා. දෙකක් වැරදි දෙකක් කෙරුණො ඔගොල්ලො කතා කරන්නේ ඉතුරු හොඳ දහය ගැනද. වැරදිවෙච්ච දෙකද වැරදිවෙච්ච දෙකමයි අන්න බලන්න එහෙනම් පිනවාද ඔබ නිරන්තරේම දියුණු කරන්නේ අගුණ ධර්ම. ඉගැන යෝගොල්ලො කැමතිත් අගුණ ධර්මවලට ඇ යෝගොල්ලොත් ඒ පැත්තේම ඉන්න නිසා. අන්න බලන්න එතකොට එහෙම නම් අගුණධර්ම දියුණු කරනව කියල කියන්නේ ඔබ සසරටම තමයි යන්නේ පින්වත්න මේක දානෙදීල්ල මල්පූජ කරල්ලා බනාහලා ධර්මද ස්නාපවොත්තල පුද පූජා තියල වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒටික එහෙමම කරන්න කරනතරේ ඔබ වෙනස් කරගත යුත්තේ මොකක්ද. ඔබේ හිත මානසිකත්වය වෙනස් කරන්න. ඔබ මානසිකත්වය වෙනස් කරන්න නැතිව. අගුණ ධර්මටික දියුණු කරමින් දියුණු කරමින් දැම් මෙන්න බනාහන වන අගුණ ධර්ම දියුණු කරමින් මෙන්න සිල්හමාදම් වෙලා ඉන්නවන. අගුණ ධර්ම දියුණු කරමින් දන් දෙන වනං දැම්බල්මකු සිිල් ගත්තූ සිල්ගන්න විල්ල අනුන්ගේ ඕපදූප කතා කර කර ඉන්නවනං එදා දවසරත්මකදමී කොරන්නේ අගුණ ධර්ම දියුණු කරනවා ඔගොළු දානයක් දෙන ගමන් ගෙදර දානය වයනවා. බොහම සද්ධාවෙන් ධනය වයනවා උයෙන ගමන් තව එනවා අගුණ ධර්ම දියුණු කරපු අගුණ ධර්ම දියුණු කරපු ඒකට කියන්නේ මොකක්ද. අම්මන්ඩි කෙනෙක්. උපාස කිවත කහර කියන්න න අගුණ ධර්ම දියුණු කරපු අම්මන්්ඩි කෙනෙක් එෙනවා දැන් මේ දාන වූයන්න. දැන් ගෙදරායිට එක ගුණ ධර්ම දියුණු කරමින් දානේ වයවා. අරම්මන්්ඩි මොකක්ද කරන්නේ අල්ල පු ගෙතර ූප දූපියයක් දැම් මෙතන් තියාගෙන තමයි එලෝලු ටික කපන්නේ. තව ආවිනැති කෙනෙක් හරි ආපු කෙනෙක් ගෙහරිමොක කරි ඇදක් කිය කියා තමයි මේ එලෝලු ටිකට පන්නේ දාන්නේ. එතකටදැන් දාන වෙනෝද නැද්ද වයනවා දැ වය අතර මේ ගොල්නගේ හිතේ නොවද දියුණු වෙන්නේ ආගුණු ධර්ම. දැම් මේ වෙලා මැරුවත් මුොදල ුහෙද යන්නේ සතරා පායි. බලන්නක පුදුම වැඩේ පින්වදන්නේ එහෙනම් මේ නිතරම දකින්න ඔබ චේන්ච් කරගත යුතු වෙන්නේ මොකදද මේ තමුන් හිතන මානසික ස්වභාවය වෙනස් කරන්න. දැම්බලනොක මේ ගෙදර කට්ටියේ දැන් දානය සද්ධාවෙන්ම අේ ත අපිතු චමිල නෝල්ල කියලා තමන් සද්ධාවෙන් අමිය පරළුවො ගිහිල්ල අවරුද්දක්කන එක සීපත් කරල දැන් දානය වයනවා ඒ ොල්ල හරි හම් කරපුදේල් බොහොම සදධාවෙන් දැන් උයනවා. අරවගේ එක අම්න්ඩි කෙනෙක් ඔය හරරිද ලැවිල්ලා මොනෝහටිකක් කියවකිව්ව කරන කොට දැම් බලන්නකු මේ මනුස්සයුන්ගේ හිතට මොකක්ද වෙන්න කියලා. බලන්න ඔකේ තොකොට ඒක නිසා පින්වත්න අන්න එකයි කියන්නේ ඕගොල්ලො එකතු වෙන්න ඕගොල්ලො වගේ අඇය එක්ක. ඒකැන් හැබේ ඕගොල්ලො වගේ එක්කත් නෙමෙයි. අන්තිම උත්තරයට ඕනෙත්තෙන්ට එන්න ඕගොල්ලොන්ට වඩා ගුණධර්ම වැඩි කෙනෙක් එක්ක වැඩිුණතකොට අ වැඩි ගුණධර්ම තියෙන කෙනා ගෙන් කාන්දුයෙන ඕගොල්න නිතරම ගුණධර්ම දැන් අර අරාතරය අර හිස්වචන ඕපදූප දේශපාලනය ගැන අනුන් ගැන රැකිරක්සා ගැන අනව කියවල කොට කවුරු හරි ගුණධර්ම පිරි එක් කෙනැ ටියොත්තිෙනවා අනයක්ක ඕ කියන්න එපා මේ ධානයක් නියඋයන්නේ මේ වුව කතා කර නිපා නිකම් පවුසිද්ධ වෙන්න දැම් චේතනාව පිරිසිදු කරගෙන පැම්මි වැඩි කරන්න අපි චේතනාව ලීන් පිරිසුදු කරමින් ධනෙ පිළිවෙලට උයමු කියලා. නැතුග පින්නන්නේ මේ ධානය උයලා පිළිගැන්නුව එක මත නෙමෙයි ඔබට මහා ං්්‍ය ශක්තිය ලැබෙන්නේ අන්න රහිත පිරිසුදු කරමින් දානය දන්නඕනා. ඒක ඒ නිසා අපි දියුණු කර ගත යුතුවෙන්න මොනවද ගුණධාරවා. ැන් එතකොට පින්වන්න එහෙනම් අද මේ පසලොස්සක පෝය දවසේ රජ්‍යයනුත්නිවාඩුව අදදීල තියෙනවා මෙන්න ඕගොල්ලු සම්මත බෞද්ධනම් අන්න යන්න දැන් ඕෝගොලින් ගුණධර්ම දියුණු කරගන්න දාටගෙ හිල්ලා. හැබැයි රජයෙන්නිිවාඩුව දුන්නත් අවාසනාවන්ත පං්ඥශක්තිය මදි එවැනි අයටමකොද තමන්ගේ ව්‍යාපාරය වහන්නත් බෑ රජයෙන් දුන්නත් ඒනිවාඩු ගන්නේ නෑ. කඩය ඇති කඩේ වහන්නත් බෑ. ඉඩවස්සේ වෙන මොන රජය ජබ් අත්තිබිල රජයෙන්නිවාඩුව දීල ඒ දුන්නත් ඒක දීල තියෙන්නෙම ගුණ ධර්ම දියුණු කරන්න පසලොත්සක පෝට පෙවස්ස මතම් වන්න කියලමනේ. එතකට ඒක දීලත් එවුන්ට කුමකක්ද කරන්නේ. කොහේ හරි අගුණ ධර්මටිකක්ත් දියුණු කරන්න තව කවුරුහර කෙනෙක් ුහේ විදින එකත් තමයි තියෙ බලන්න පින්වන්නේ සමහර මිනිස්සු පෝය රජනුත්නිිවාඩුව බාට පත් කර තිබවිලත් බලන්න කොච්චර කාල කන්නේ විද්දිීට ඒ කාලදානුවද කියලා. ඒ අතර බල ගෝගොල කොච්චර ශ්‍රේෂ්ටද කියලා. ඒ අතර ඕෝගොල්ලො කොච්චර බොහොමි උඩිංඉින්නෝද කියලා බලන්න. ඒ දවස්සේ ඔබ උපරීම ප්‍රයෝජනයක් දියුණු කරගන්නවා. හැබැයි ඕගොල්ලෝ මෙහෙම ගුණ ධර්මයක් දියුණු කරන එකට. අර අගුණ ධර්ම දියුණු කරන කට්ටිය කැමතිද. නෑ. අද ඕගොල්ලෝ පෙහෙවත් සමාදම් වෙලා ගිහිල්ල. අර අගුණ ධර්ම දියුණු කරන කෙනෙකුට කියන්න ගිල්ල අනේමං අද ගිහිල්ල පේවත් සමාදංගුණ දව බනහලා ඒ විදිර හිත පවත්තල බොහෝ කුසල් ධර්මටිකත් දියුණු කරගත්ත කිව්ව හැටියේම අරකට කැමති දකමතිද. අකමැතියි. සීලවන්ත නැති අයක සීලය ගැන කතා කරන්න එපාගල බුදුරජාන් වහන් දේශනා කරනවා මහනි නඒක දුක්කතාවක්. දානය දෙ නැති අයක්ක දානය ගැන කතා කරන්න එපා ගෙනනවා ඒක දුක්කතාවක් කියනවා. ඒගොල්ලො කිපෙනව කියනවා. ඒ ගොල්ලො කෝප වෙනවා කියනවා. ඒකට විරුද්දුව නැගී හිටිනවා කියනවා. බුදුරජාන් වහසේම වචන්ටික දේශනා කරන්න. ඒකට විරුද්ුවෝ නැී සිටිනව කියනවා. එතකොට එහෙම නං බලන්න අපිට මේ ලැබිච්ච බොහෝම ශ්‍රේෂ්ඨ දවසක් පිනල. තවමත් අපිට පසලොස්සක පෝය රජයෙන් නිවාඩු බවට පත් කල තින අනාගතය ඒව නැති වෙයි. හැබැයි නැතිවුණු දවසට නං අන්නර අගුණ ධර්ම දීුණු කොරපු ඇයුටිකත් ඔන්න සටන් කරනටන්ගන්නවා. අපිට පෝය නිවාඩු නැතිවුණ බලන්න පාන්සල්ටරච්චන්න වෙලාව නෑ කියලා. හැබැයි තිෙද්දි ගත්ත නෑ පින්වන්නේ. ඉති ඒක නිසා බලන්න පින්වන්නේ අපිට මේ ලැබිල තියෙනවා එහෙම සමාජනුත් අපිට ඒ සහයුග රජීනුත් ලැබි තිෙනවා එ අපි දැනගත යුත්තුවයි මේ අපි ගුණධර්ම දියුණු කරනකොට ඒ ගුණධර්මවල විපාකයන් ලැබෙන්නේ කාටද තමන්ටමයි තමන්ටමයි. පින්වද අපි අනන්ත අතීත සංසාරය මේ පින්වත් පිරිස අපි ගුණධර්ම දියුණු කරලා තියෙනවා. ගුණධර්ම දියුණු කරපු නිසා සත්පුරුෂ ධර්මයන් දියුණු කරලා තියෙනවා අසත්පුරුස ධර්මයන් දුරු කරලා තියෙනවා අගුණ ධර්මයන් දුරු කරලා ගුණධර්මයන් දියුණු කරලා තියෙනවා. අන්නේ නන්ගේ සත්පුරුෂ ධර්මයන් දියුණු කර පු නිසා අසත්පුරුස ධර්මයන් දුරු කර පු නිසා සත්පුරුෂය ආශ්‍රය කර අසත්පුරුෂයෝ ඒකයි බුදුරජාණන් වවාස දේශනා කරන්නේ බාල ආශ්‍රය කරද එපා සත්පුරුස ආශ්‍රය කරන්ඩ. අපි එහෙම අතීත සංසාරය පටම් මේ දක්වා සත්පුරුස ආශ්‍රත්ති බුණු නිසා ගුණධර්ම දියුණු කරපු නිසා තමයි පින්වන්නේ අදාපිමි මනුස්ස ලෝකයට ඇවිල්ල මනුස්සෙක් වෙලා මනුස්ස ලෝකට ඇවිල්ලඉන්නේ ඒ ඇවිල්ල ඉන්නකොට දැම් බලන්නකු ඕගොල්ලොන්ට එහෙම සත්පුරුසෙක් මුණ ගැහවුුණොත් ගුණධර්ම දියුණු කරන කෙනෙක් මුණ ගැහවුණොත් බලන්න කොතකොට ඕගොල්ලො බලන්න ඕගොල්ල කොච්චර වෙනස් වෙලා ඇද මීට ඔවුදු පහකට දහයකට පහළවකට කලින් හිටපු ඔබ බලන්නකෝ දැන් ඉන්නේ. ආන්න ඒ මොකොද වුණේ අන්න සත්පුරුසේ කාශ්‍රය ලැබුණන් දැංගෝගොල් මහත්තේල බලන්න කෝගොල්ලො එහෙම මේ කටයුදු සම්බන්ධවෙලා ඉන්න ඉන්නන බලන්නක මීට අවුරුදු පහකට කලින් අවුරුද්ධකට කලින් අවුරු දහයකට කලින් හිටපු එයාද බලන්නකු දැන්තත්ව වෙනස්නේ. ඒ වෙනස් වෙලා තියෙන්නේ අන්න සත්පුරුසය ආශ්‍රය කරනකොට ගුණධර්ම දියුණු කරන කට. අය ආශ්‍රය කරනකොට අරගොල්ලොන්ගේ තියෙන්න වූ අසත්පුරුස ධර්මයන් දියවෙලා යනවා. අගුණ ධර්මයන් දියවෙලා යනවා. තැන් අපි ගෙදරක කුණුටිකත් තියෙනනම් අතුගාලදාන වගේ එතෙදි සත්පුරුසේක්කෙක්ක පින්වත්න ආශ්‍රය කරනකොට ඒ සත්පුරුසේකෙක ආශ්‍රය කරනකොට, අනිත් අසත්පුරුස ගුණ තියෙන කෙනාගේ ඒ අසත්පුරුස ගුණටික සත්පුරුෂය පෙන්නල දෙනවා මේ ටික හොඳ නෑ මෙහෙම හිත පවත් අන්ඩ එපා මේව කරන්ඩ එපා මේව මෙලොව පරලොව දෙකටම හානිකර දේවල්. සසරට දුක ගෙන දෙෙන දේවල් තමන්ටත් හානිගෙන දෙන දේවල් අනුන්ටත් හානිගෙන දෙන දේවල් කියලා එහෙම අහන්න ලැබූ නං ආන්න එතකොට ම කොද කරන්නේ එයාඒ අගුණ ධර්මටික අතුගාලදානවා ඒ අගුණ ධර්මටික හෝදලදානවා. එතකොට යත් එයා ගුණධර්මවලින් පිරි සත්පුරුස කෙනෙක් බට පත්වෙනවා පිවත්න්නේ. එතකොට බලන්නකො ඇත්තටම ඕගොල්ලොන්ගේ හිත්වල එවැනි අගුණධර්මයක් හේදිලා ගිහිල නැද්ද බලන්න ගොඩක් දැම් විතන ඉන්නවා මම දන්න මට්ටමේ බොහෝ මත් ද්‍රව්ව්‍ය පාවිච්චි කර පුුව ඉන්නවා. දැම් මුකූත් පාවිච්චි කරන්න නැති අය. මම දන්නවා කවදාකවත්ම පොහොයකට පෙහෙවත් සමාධන් නොවිච්ච මීටවුදු තුනකට හතරකට පහකර දහයකට පහ ෝකට කලින් එහෙම නොවිච්චයි පෙවත් සමාධන් වෙන ඉන්න දිගටම. සාමානී බණක් මෙහෙම අහපු නැති අයි ධර්මය හනාය ඉන්නවා. දානෙ දෙන්න කිව්වොත් ඩිංගක්. දනමකට දානය දෙන්නකිව ෝත් අඩාඩ අඩා්ඩා ඉන්න අය එච්චර දෙන්න බෑ කියලා දැම් මෙන්න තිස්නමකට හතරිස්නමකු නත්ධානෙ දෙනවා වෙනද අවුරුද්ධට එකදානෙ දෙන්නේ ඒ කට්ටිකක් අඩාඩා. දැන් අවුරුද්්‍ර ධන පහක් වු නත් දෙෙයි අඩන්නේ නැතිවව. දැම්බලන්නකු සීලේ ආරක්ෂ කර වඩ සීලේ ආරක්ෂා කරෙන්නෑ. දැන් සීලේ ආරක්ෂ කරන දැම්බලකු. ඒ පැත්තට එනවා කියන කොට ම දැම් බලන්න කෝගොන්න කොච්චර ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙනවද කියලා. දැන් කර්මය කර්මඵල පිළිගැනීමත් එක්ක ඇවිල්ල බොහෝ ගුණධර්මයන් දියුණුුවෙනව පෙන්වන්නේ. කෙනෙකුට අසත් පුරුස වෙන්න ලේසි. අගුණධර්මයන් එකතු කොරගන්න ලේසි. හැබැයි සත්පුරුස වෙන්නටයක් වීරිය. අ ගුණධර්මයක් තමුන්තුළ දියුණු කරගන්න ලොකු ශක්තියක් අවශ්‍යයි දැම්බලන්නක බොරුකිය කිය බොරු කියය කිය ඉන්න ඉන්නවනේ ඒ බොරු කියන අයට බොරුකීමෙන් වැලකීම සිටින්න කොච්චර වීරියක් අවශ්‍යන දැයි කිව්ව ගමන් ඇරී ගමන් කට එන්නේ මොකක්ද බොරුවමයි ම්බලනක ඒ කොල්ල ඕගොල දන්න සමහරායක කටවල් පුදුම ගඳයිනේ න ඕහුදනැද්ද. ඔව ඒ ගඳයි කියල කියන්නේ ද ඕගොල්ලු කියන්නේ කටේ ගඳ කියන එකද නෑනැ මං කියන්නන්නේ ඒ නෙමි කටේ ගතනම් කාගෙත් ගඳයි මේක තතරම හදාතුයකක් නේ පින්නද මම කියන්නේ සමහරයක කට ගඳයි කියන්නේ සමහරය බොරු කියන ඉන්නවා. බොරු කියන කට ගඳයි. කේලාම් කියන කට ගඳයි. හිස්වචන කියන කට ගඳයි. පරුසවචන කියනට ගඳයි ගඳයි කියන්නේ නාහැට දැනෙන ගඳ නෙමයි මේ කියන්නේ. ඒක එයාලටත් මෙතනත් දුක පිණිස්ස අනාගතයත් දුක පිංස පවත්වන ගඳ ගහන ඒ නේ. මේ සසර ගමන ගෙනියනවයි ගොල්ලු. සසර ගමන ගෙනියන්න තමයි ඒ කට ඇර 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 ක්‍රියාත්ම කරන්න. ති සසර සුවදායකද දුක්මුසුද දුක්මුසුයි. සුවද හමනකක්ද ගඳ ගහනකක්ද. ගන්ධම තමයි දුකම තමයි. ඉති අන්නේ ඒකට හේතුවෙන මොගදද අන්නර කට ගහන ගඳවල් දැබලනොකු ඔය පින්වත් පිරිසගෙත් අතීතය කට ගඳ ගැහුවනව ඔහුද නැද්ද ඔවු හැබැයි දැන් එච්චර එච්චර නෑ ඒ ටිකක් ගඳ ගහනවාද හිටී ගමම් පුරුද්දට මං කියන තේර නැද්ද හිටී ගමම් පුරුද්දර කටගඳ ගනුවනේ මොකක්කර දැම්මේ පෙහෙවත් සමාදම් වෙන්නාවත් හොයනවා අනුන්ගේ විස්තරයක් අනුන්ගේ විස්තරයක් ඒාවත් අනුන්ග විස්තරයක් හොයෙනවා. එහම තව කෙනෙක් ගැන කතා කරනවා මොකොටද පින්වත්න දැන් අන්න එහෙම බොරු කියන දැම් බලනක ඕගොල්ලෝ පසලොස්සක පෝහය දවදර පෙහෙවත් සමාදම් වෙලා ඕගොල්ලෝ දැන්ඒටික පොරොන්දියනනේ බොරු කීමෙන් කේලාම් කීමෙන් පරුසවචන කීමෙන් හිස්වචන කීමෙන් වැලකීම නම් සිික්ෂාපද සමාධන් වෙනව කියලා. හැබැයි ඒ කිව්වට මේ ගොල්ලො ඒක කියලා තේටික පොන වෙලාවට අරටිකාබහු කවුරුහරි අම්මන්ඩි කෙනෙකුට අම්මන්ඩි කෙනෙක් සෙට්ටුනොත්. ඒ අම්මන්ඩිල දෙන්නගේම කටවල්මකොද ගඳයි අම්මන්ඩිලාගේ මේ කියෙනනව ගොල්ලු ෙනෙමේ අම්මන්ඩිලාය කටවල් ගඳයි. අම්මන්ඩි කෙනෙක් අම්මන්ඩි කෙනෙකුට සෙට්ටුනොත් කතා කරන්නම අනුන්ගේ මෙ හොන්දට මේක බල හොන්ද ෝකුල් මේ නිරක්ෂණ කෙන අම්මන්්ඩි කෙනෙක් අම්මන්ඩි කෙනෙකුට ඔහුනොත් කතා කරන්නම අනුන්ගේ එකක් තැන් ඔබ බලන්න ආපස්සට ඔබත් කවුරුහර කෙනක් හමුුණ හැටි අනුන්ගේ කක්ද කතා කරන්නේ එනම් මමත් අම්මන්්ඩි කෙනෙක් අනුන්ගකක් මයි කතා කරන්නේ හිස්වතනයක් මයි කතා කරන්නේ ආන්න බලන්නු. එතකොට අන්න එහෙම අම්මන්ඩි කෙනෙක් අම්මන්ඩි කෙනෙකුට මොුණ ගැහුණොත් කටවල් ගඳ ගහනවා ඒ දෙන්නගේම කටවල් ගඳ ගහනවා. එතන ලඟින් යන්නතමහර අටිගෙන අන්නුන් දෙන්න කුටුකුට ාන මොකක් කරිය එකක් තමයි කියල සමහරමිනිසු කියනවනේ. අන්න නිය අරදෙන් අන්න එකතුවෙලා හින දන්න මොකක් කරිය ඇත කෙලේග දන්නවා කට ගද ගහන එකක්ත් තමම ක්‍රියාත්මක. බලන්න අන්න එහෙම ගඳගහන කටවල්, අවතවදුරටත් භාවිතා කරපු අය බහුල කරපු අය මේ මනුස්සාත්මයෙන් මැරුණට පස්සේ හගේල්ල උපදිලා ආපහු මෙහේ ආාවොත්තෙන්නේ මොක්කුම් වෙලාද. ගන්ධ ගැහුුවේ කට කතා කොරන්න පොළුවන් නිසා දැන් අන්නරම්මන්ඩිලා කතා කොරන්න බෑ මොක්කුම් වෙලා ඉපැදිලාද. කවුද ගොලූ වෙලා ඉපදිලා ඔන්න ැඒ අම්මන්දිිල ගොලු වෙලා ඉපදිලා දැන් අනුන්ගැන කතා කරන්න විදිහ ඇත්තේ ගොරු කියන්න විදිියයක් ඇත්තේ හිස්වචන පරසෝචන කියන විදිහයක් ඇත්තේ නැපෙන හැබැයි දැම් මේ ඇහුවට හරියන්නේ නෑ ඇත්ත වසේම බලන්න ඕගොල්ලොත් පින්වත්නී ඒ අම්මන්ඩිල්ලාගේ ගුණ උබලග තියේද බලන්න ඒ අම්මන්ඩිලාගේ ගුණ තමයි මොකක්ද අනුන්ග එකක්මයි කියවන්නේ ස්වතනයක් මයිකිවන්නේ. එහි ටීගමම් පරස වචනක් කියනවා. එහෙම කේලාම් කියනවා. ඒක නිසා අන්න එහෙම අගුණධර්මයක් ඔබළඟ තියෙනව නම් පින්වත්ද අන්න ඔබ මේ සද්ධර්මයක් අහන්නආාවට පස්සේ සත්පුරුෂය ආශ්‍රය කරන්ට ලැබුණට පස්සේ ඒ අගුණධර්මයක් ගොබි හෙම හම ඇත්තල බලන්න පින්වාදින් දැන් සමහරලාට ඇති මෙතන අවුරුදු පහකින් විතර පරුුවච්චනය නොකිවපුවායා ඇති ඇත්තර මංහිතරන්නේ. අවුරදු ගානක පරුසුවචනය ො හැබැයි ඊට කලින් දවසට එක් වන්න බැකින්වත් අුමගාන කියවල ඇති යාලු යාලුව හරි විහිළලුවට කියල ලති. හැබැයි දැන් හෙමිදැ කියන්නන්නේන්නේ නෑ. අන්න ඒ ගැනමකද ඕගොල්ලළඟ සත්පුරුස ගුණයන් දියුණු වෙලා. සත්පුරුස ගුණයන් එනිසා පින්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක පහළ වෙලා අපිට දේශනා කරන්නම සත්පුරුස ගුණ දියුණු කරන්න සත්පුරුස ගුණ දියුණු කරන්න අසත්පුරුස ගුණ බැහැර කරන්න. සත්පුරුසය ආශ්‍රය කරන්න අසත්පුරුෂෝ බැහර කරන්න. එනිසා සත්පුරුස ගුණවලින් හෙබිකට්ටිය තමයි පින්වන්නේ සසර ගමන නිමා කරන මාවතට එන්නේ නනිත්තායට බෑ පින්වත්න්නේ. එනිසා දැඟගොල මෙ පෙහේවත් සමාදාම් වෙන්ඩාවත් දැ ඒකයි අප යෝගොලුට ගැන්නේ ආරාමේටාවත් ආරාමයක් සම්බන්ධ කරගෙනවත් පින්වන්නේ අසත් පුරුස ගුණ දියුණු කරන්න එපා ගැටනේව බැඳනේව හිතුල පාත්ත කරන්න යන්න එපා ඇයි මේයි විපාකන්ගනවද නැත්ද එනවම ඒ පින්වන්න්නේ. දැම් පින්වන්න යෝගොලු සාමානය හෙමින් කල්පනා කරල බැලුවෝත්. දියනේ අපි මාසකට කොපමන ස අසත්පුරුස ගුණයන් දියුණු කරනවද. අසත්පුරුස ගති අපි කොච්චර භාවිතා කරනවද. එච්චර භාවිතා කොරපු කොරපු කරපු කරපු අපි මේ මනුස්සලෝකෙ ආවා කියන එක තමයි බද්දුම වැඩේ පින්වන. මනුස්ස ලෝකයේ කියන්නේ සත්පුරුස ලෝකයක්. හැබැයිඒ සත්පුරුස ලෝකයට අසත්පුරුස ගති දියුණු කරල්ලා ඒව ක්‍රමාණුකුල්ලොව විපාක විඳල විඳල ආයි මෙහෙ එනවයි ඉවර වෙලා සත්පුරුස ගුණ මතු වෙලා එෙන ඉන්නවා. හැබැයි ඒ ඒවත් එයාල සසර පුරුද්දධ මොකක්්ද තියෙන්න්නේ යාලගේ සසර පුොරුද්ධ තියෙන්නේම අසපපුරුස ගුණයන් දීුණුකරපු එක. එතකට සසර පුරුද්දට මෙහේ ඇවිල්ල මොකද කරන්නේ. අර හුරුවට ඕපදූපමයි කතා කරන්නේ. අනුන්ගඇදකුද මයි කතා කරන්නේ. බැඳෙන දෙයක් මයි කතා කරන්නේ. හිත ගැටන දේශයක් ඇතිවෙන දෙයක් මයි කතාගරන්න. එහෙම ගතියක් මයි ඔබට එහෙම එන්නේ. ඔබ බලන්න සාමනය ඔබ විමසල බලන්න ඔබට කොහොම එහෙම එනවද කියලා. දැම් බලන්නක ඕගොලොන්ට කවුරු හරි කෙනෙක් ඕගොල්ගේ අඩුපාඩුවක් පෙන්නනව කියන්න. ඒ අඩුපාඩුවක් පෙන්වුවත් අඩුපාඩුවක් යන මොකද සාමානීමකක්ද අගුණගුණයක් අගුණක් නේ අගුණයක් ඔබදර තියෙන අගුණගතියක් පෙන්නනකොටම. ඕගොල්ලෝ ඒක සතුටෙන් පිළිගන්නවද? පෙන්න පුගෙනට ආශිර්වාද කරනවද. ස්තූති කරනවද කරනවද. නෑ. ඇයි ඒ හේතුව දැක ගොල්ල බුදුරජාන් වහන්ේ සරණ ගිහිල්ලද බුදුරජාණන් වහන් සරණ ගෙහිල්ලද. පින බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද යමෙක් යමෙකුගේ? අඩුවක් පෙන්වුවත් වරදක් දෝසයක් පෙන්නල දුන්නොත් ඒක මොකක් වගේ කිය සලකන්නද. නිධානයක් පෙන්වූ වගේ සලකන්න ඔන්න බලන්නක ඔබේ අඩුවක් ඔබේ වරදක් සත්පුරුසයක් ඔබට පෙන්වුවොත්. එතකොට ඒ නිධානයක් පෙන්වූසේ සලකන්න පිළිගන්න කියලා කියන. දැන් ඔකොට නිධානයක් සම්මතයේ සම්මත නිධානයක් පෙන්වුවොත් මොකද වෙන්නේ. හරිම සතුටුයි නේද හරිම සතුටුයි ආන්න එහෙනම් පෙන්ුවන්නේ අන්න ඒ වගේ ඔබේ අඩුපාඩුවක් වරදක් පෙන්නුවොත් නිධානයක් පෙන්නූ වගේ සලකන්න කියනවා. හැබැයි යෝගොල්ල දියුණු කරලා තියනෙ බොහෝ කාලයක් තිස්සේ දියුණු කරලා තියෙන්නේ මොකද අගුණ ධර්මයන්. ඔබ අගුණ ධර්මයන් දියුණු කරල වැටලතිෙනවා අනන්ත අප්‍රමාණ කොහෙද නිරේ ගිහිල්ල පිච්චිලා තියෙනවා අනන්ත විදියට මේ දිව වැරදි විදියට හසුරලා මේ කය වැරදි විදිට හසුරලා මේ හිත වැරදි විදිට හසුරවලා අනන්ත නිරයේ ගිහිල්ලි පදිලා තියෙන. අනන්ත තිරිසන් ලෝකොල ඉපදිලා තියෙනවා. බල්ලො බලල්ලු නයි සර්පය වෙලා අනන්ත ඉපදිලා තියෙනවා ඒ ඉපදිලා තියෙන්නේ ඒම මොකක් නිසාද ඔබ දිවවැරදි විදිට හසුරවලා ඒ කියන්නේ කයවැරදි විදිට හසුරුවලා හිත වැරදි විදිට හසුරුවලා ඒ කියන්නේ මකක්ද දිවෙන් ඔබ අගුණධර්මයන් දියුණු කරලා. දිවභාවිතා කරලා අගුණධර්මයන් දියුණු කරලා. තේරණවද ඒමොනුවද බොරු කියලා කේලාම් කියලා පරුසවචන කියලා, හිස්වචන කියලා, අන්න දිව වැරදිවිදියට හසුරවලා එහෙමත් නැත්තන් දිව උපයෝගී කරගෙන. අගුණ ධර්මයන් දියුණු කරලා ඕගොල්ලෝ ගිහිල්ලා නිරයේ ඉපදිලා තිරිසන් ලෝකවුල ඉපදිලා පෙරේත ලෝකවල ඉපදිලා අසුර ලෝකොල ඉපදිලා අනන්ත කල්ප ගනන් දුක්විඳලා තියෙනවා පින්වත්නේ. අනන්ත දුක්විඳලා තියෙනවා. ඒකයි ලො උතුරා බුදුරජාණන් වහස දේශනාගෙන මහණන දිවවැර දිවිදියට හසුරන්ට එපා බල දිව වැරදි විදිට හසුරන්ට එපා කියන. ඒ වගේම පින්න දියෝගොල්ලෝ කය වැරදි විදිහට හසුරවලා කය උපයෝගී කරන කයින් අගුණ ධර්මයන් ඇතිවෙන විදිර කය හසුරුවල ඒ ඇන්නෙ මොකක්ද ප්‍රාණගාතය කරලා හොරකම් කරලා වැරදි කාම සේවනේ යෙදිලා මේන්න මේවා කය මූලික කරගෙන කරලා ඉග කය මූලික කරගෙන අගුණ ධර්මයන් දියුණු කරලා අනන්ත පින්වත්න නිරයේ පෙරේත ලෝකෙ අසුරලෝකවල තිරිසන් ලෝකවල ඉපදිල අනන්ත දුක්විඳලා තියෙනවා. අනන්ත දුක්කි රදිෙනවා. කය වැරදි විදිහට හසුරුවල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙන හිත වැරදි විදිහට හසුරවලා. සිත උපයෝගී කරගෙන අගුණධර්මයන් දියුණු කරලා අනන්ත අකුසල කර්මයන් රැස් කරග තිවා. එකගන හිත උපයෝගී කරගෙන, මොනවද කරගන්න දියුණු කරගන්න අගුණ ධර්මය අන්න බලන්නක අනුන්ග දේට දැඩි ආසාකිරීම ලෝබ කිරීම දැවෝ ගෝලු අනුග දවල්ලොට ආස නැද්ද ඒ අනුන්ග දේවල්ලොට ස අනුග දේවල් හොරාගන්න හරි කැති නැද්ද? ොකුත් නැත්තැම් පිව දැම් නල පින පුදදුම වැඩක් මේ ලංකාවේ මෙච්චර බණ කියනවා මෙච්චර බණහනවා ඒත් බලන්නෝ පිවාන්නේ මිනිස්සු වෙලාතියෙනෙක් මොනෝ මන මානසිකත්වය දෙගල අම්මල තාත්තල දරුවෝ හදනා බොහෝ මහන්සි වෙලා. ඉරිපස්සේ අම්මල තාත්තල මිය පරලෝ යන්නට කලියෙන්ම ඒ අම්මල තාත්තලාගේ දේපල ඉඩකඩම් සේරුමටිකර දරුව උදුරගන්නවා. ඒක හරියට බෙදුවන ඇත්තන් දෙ මවපියන්ට සලකන්නේ බලන්න ඕගොල්ඟ කොච්චර අසත්පුරුස ගුණ අද්ද කියලා ඒ වැඩෙන්න්න පින්වත්න්නේ. කොපමන අසත්පුරුස ගුණ අදද කියලා අම්මල තාත්තල ඕගොල්ලොන්ට කෑමටික දෙද්දී ඕගොලො හදා ගද්දී. ෙහෙට්ටියගෙනහල්ල දෙද්දී අම්මල කිසිම සීමා මායිම් යෙදුවේ නෑ එතකොට එහෙව් කරල්ලා උගන්නල උස්මහත් කරගත්ත ඔය දරුවෝ. රැකීරක්ෂ කරනවනං ඕගොල්ලො බැඳල ආවාහ විවාකරගෙනවෙම් වෙලා ඉන්නවනම් දැන් අම්මලාගෙදේ පලය ගැන නෙමෙයි හිතන්ඩුවන ඔබ ඔබ විසින්ඩන් ඒ කොල්ොන්ට ඕකුල්ල කොල්ලටු දවකරන්න ඕන දැන් ඕකුලොන්ටවෙලා තින්නේ ඔබට කොච්චර තිබනත් මදය රම්මගේකටත් තාත්්‍යකට දෙන්නම දෙන්නම ඕන මලානොකු ගෙද්දර බුදුන් කොට සලකන්නකුව දෙම ඔපියෝ. එතකොට ඕගොල්ලො බුදුහරන්දුරුවන්ගේ එකත් හොරාගන්න අසත් පුරුෂය වෙලා පින්වන්න ඕගොල්ල් යම්මටම ධරපෙන සත්පුරුසේ රරිව අතාතශ්‍රය කරන ගොල්ුනු තියන්නේ. ඕගොල්ලුන්ටත් ඉන්න ැනත් තින ම්ම තාත්ත අටිකයන් තියෙන්නේම අම් ඕෝ විකුණන්න. තාත් යෝ විකුණන්න. විකුණලාන්න පින් දහම් කරගන්න. ගුණ ධර්මටිකත් දියුණු කරගන්න. දම් පැන්ටිකත් දෙන්න. ඒ පැත්තරච්චුම කරන්න දෙපැයි. පි බලන්න. ැතුව ඉන්නම් මතා අතල එකක පැත්තකින් ඩිග තල්ලුවේ තල්ලවිී හරිදිදී. තියෙනවනං අරකට පොරකණවම තමයි. මොකද ප අසත් පුරුෂයෝ ආශයකරොත් ඒටික මතමා දියුණු වෙන්නේ. හැබැයි සත්පුරුෂේ කාශ්‍රය කළොත් ඔබට අහන්න ලැබෙන්නේ දෙමවපියොන්ගේව ගණ්ඩෙ පා.ඒව දෙමවපියුන්ට මතාරින්ඩ. ඒගොල්ට පුළුවන්තරං ඕන දෙයක් කරගෙන පින්ඳහම් කරන්න දෙන්න. ක මේ ජීවිතය කරගන්න ටික මත තමයි නිවන් දැක්කන්න බැරි වුනොත් ඊළඟ පැවැත්මට හේතු වෙන් එපිනති කාටවත්තඒ වෙනස් කරන්ට බෑ. එනම් දැම් බලන්න ඕගොල්ලො අනුන්ග දේ වලිගෙන හිත වැරදි විදියට හසුරෝවලා බලන්න අගුණධර්මයන් කොච්චර පවත්තනොද කියලා. අනුන්ග දේට දැඩි ලෝබ වෙනවා. ඒවගේම, දේශය ව්‍යාපාදය පවත්වනවා හිත තුළ. අගුණධර්මයක් තරහ පවත්වනවා. මොනාහරි දෙයක් හේතුකොටගෙන තරාහිත් පවත්වනවා. මිත්‍යදුෘෂ්ටික වෙනවා. අන අගුණධර්මයක්. එතකුට එහෙනම් පින්වාද බලන්න කයින් වචනයෙන් සිතෙන් මේ පෘතජන අය අගුණධර්මයන් දියුණු කරලා මේගොල්ලො කය බිඳී මරණෙන් මතු යන කොෙදද සතරාපායට සතරාපායට යනවා පින්වත්දි මේක හොඳට තේරුම් කරගන්න දැන් ඕගොල්ලෝ බලන්න ඕගොලො කොච්චර කයිම් වැරදි කරනවද කියලා පින්වත්දී ඕගොල්ලෝ බලන්න ඕගොල කොච්චර වචනයෙන් වැරදි කරනවද කියලා කොල්ල ලන්න ඕොල්ල හිතෙන් කොච්චර වැැදි කරනවද කියලා. පින්වද ඒ ටික එහෙමම කරද්දි මෙහෙමද ඔසකට ඇවිල්ල බනපදයක් ඇහුව කියල අර ටික සේරු යට කරගන්න බැරි පැරිවෙයි. ඒකයිනේ ලොෞතුරා බුදුරජාණන් වහස දේශනා කරන්නේ මහනෙන පෘථජනයාට සතරාපාය මොකක් වගේද. මහාගෙදර වගේ අන්න. ප්‍රත්ජනයාට සතර අපාය මහගෙදර වගේ කියනවා. ඇයි පෘතජ්ජනයා කයිෙන් දියුණු කරනවා අසත්පුරුස ගුණ. පෘතජ්ජනයා වචනයෙන් දියුණු කරනවා අසත්පුරුස ගුණ අගුණගුණ අගුණ. අගුණ ධර්මයන් හෙනම් ප්‍රතජ්ජනයා කයින් අගුණ ධර්මයන් දියුණු කරනවා වචනයෙන්. අගුණධර්මයන් දියුණු කරනවා හිතෙන් අගුණධර්මයන් දියුණු කරනවා. එනම් පෘථයිජනයා සිතකය වචනය යන තුන්දොර අගුණධර්මයන් වැඩෙන විදිහට මෙහෙයවලා මෙහෙයවලා කයබිඳී මරණින් මතු යනව කොහෙද. සතරාපායට එනිසා ලොෞතුරා බුදුරජාන්වාන් සි දේශනා කරනවා සතර අපාය කියන්නේ. උත්්‍යනයාගේ කොහේද මහාගෙදර ඒක ඇන නිතරම හිටපු තැන අයිතිවාසිකම තියෙන තැන අයිතිවාසිකම වෙනුවෙන් සටන් කොරන තැන දැන් ඕගොල්ලො එහේ යන්න උත්සාහදරන්න නැද්ද මංහනේ ඕගොල්ලො සතර අපා යන්න උත්සාහදරන්න නැද මඟහන්නේ සතරාපායන්න උත්සාහදරන්න නැද්ද. හ? දරනවාන. ඔවු සතරාපා යන්න උත්සාහදරනව ඇයි කවුරු හරි කෙනෙක් හමුණ හැටියේ වචනයෙන් මොකක්ද කරන්නේ. අන්න කවුරු හරි කෙනෙක් මුණගල වචනයෙන් අගුණධර්ම දියුණුවෙන විදිහට කටපාවිච්චි කරනවා. දැම්ම කොහේ යන්න දහදන්නේ. සතර අපායට යන්න. ඒගැන මහාගෙදර අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා යන්න තමයි මේ හදන්නේ. දැූගොල්ලොත් මහගෙදර කොටස් ගන්න යන්න කැමතිනේ සම්මතෙත් ඒ අපේගෙදර අපේ ගෙදර කිය කියාහෙම කියනවේ අපේ ඉඩම අපේ ගෙදර කියනො. දැන්න්න ඒ විදිහම තමයි කියන්නේ පෘතජ්ජනය අපේ ගෙදර අපේ ඉද වැසිගිලි වලට කියන්නේ අපේ ගෙදර ඇයි. ේතය ගහිල් පදින්නෙකොද ැසිකිලිවාලවාලෝල අමු සොහොන්වල දරුව ප්‍රසූත කරන තැන්ගොලාර ගලන ලේබොන්න සැරව ගලන්න තුවාල්ලන්ගේ සැරවබොන්න ඒව තමයි ඒගොල්ලගේ වාසස්ථාන වෙන්නේ. එතකොට ඒගොල්ලො අන්න ඒව වෙනුවෙන් දැන් අයිතිවාසිකන් කිය යන්න දංගලනවා. දැම් බලන්නොක ඔය උපාසකම්මලා තවත් උපාසකම් මලන මේ මෙතැර හදිසියෙන් කවරවාර එහෙම ඇති අම්මන්්ඩි කෙනෙක් ත් අම්මන්ඩිෙනෙ හැයි අම්මන්ඩිලට පෙවත් සමතා වෙල ඉන්න පුළුවන්. යම්මන්ඩි කෙනෙක් තවත් අම්න්ඩි කනෙ කම්බුණ පස කතාරන්න දනේ මට ැරවටික බොන්න ඕන මොකක් හරි කතා කරපංකු අල්ලපුෙදර මිනිහගේක් දෝසයක් හරි නැත මොකක් හරික් කොරම කියල මොකද කරන්නේ නැත්ත මොවෝම හරි අඩු පාඩුවක් මොනොම හරි ගැටනක් අනුන් ගැන ඇදකුද කතා කරනවා. ඔන්න බලන කතා කරලා මකදනෙක් දැන් ආවේ ගුණධර්මය දියුණු කරන්න තමයි පිරිසිදු වෙන්න තමයි යාාව කොහටද. ආරාමිට පි ගෙදරදදි අපිරි සුතු වෙනවා අපිරිසුදු ව මේක පිරිසුතු කරගන්න තමයිටක් ආරාමිට ආවෙේ. ඒ පිරිසුදු කරගන්න එනව කියන එක සමාජිට පේන්න තමයි ඇන්දේ සොදුරෙද්ද. සුදු රෙද්ද ඇන්දේ. පිරිසිුතු කරගන්න මං මේ ආරාමිට යනව කියලා පිටිනුත් පිරිසුතු කරගෙන ආ පිටින් පිරිසුතු කර යනමයි ඇතුල ලීන් කන්න යනව කියලා. හැබැයි පිට පිරිසුතු කරා කියලා ඇතුල ලීන් වෙෙනනෑ හැබැයි පිට පිරිසුතු කරපු හෙත්ද ඇදගෙන විල්ලා මෙන්න බොලේ මෙහෙ ඉඳගෙන ඇතුල්ල දූසිත කර ගන්නවා. ඒක යනේ අනුන්ගේ ඕප දූප මනුන්ග දේවල්ම කතාගර. හෙමත්තම් පන්සලේ ධනගෙන ආපු ටිකේ ඉතුරුටික ොරාටගෙන යන්න හරි සැලසුම් කරනවා. කෑම පැට්ටක් ගෙනයන්න හරි සැලසුම් කරවා. මොනු මහරි. එහෙනම් දැම් බලන්න පින්වන්නේ. ඔබට හමුවෙන කතා කරන ඔබේ යාළුව කියලා ඉන්නගෙනා ඔබ සතරාපායට ඇදගෙන යන්න ආපු වදකේෙක්ද කියලා දකින්න. ඔබ මේ සතරාපායෙන් අතමුද වල සුගතියට ගෙනියන්න ආපු. සත්පුරු සේද්ද කියලා බලන්න එහෙම නැත්තං ඔබ දුගතියෙන්වුයි සුගතියනුයි අතමුදුවලා සසරගමන නිමා කරවන්න ල බිච්ච කල්්‍යාන විිත්‍රයෙද්ද කියල බලන්න ඒ බලන්න පුළුවන් ගමතියෙන අන්න නුවන සිහතියෙන අයට එහෙම බලන්න පළමුුවෙන්ම කරන්න ඕනමොගදද ඔන්න අගුණ ධර්මටික දුරු කරන්න ගුණධර්ම දෙවුණු කරන්න. එනං මේහන් සිල්ගන්නන්න ඇයි කල එනෙ මොකක් කරන්නද. ගුණධර්ම අගුණධර්ම දුරු කරන්න. අගුණධර්ම දුරු කරන්න ගුණධර්ම දියුණු කරන්න පිරි එකට කරජන පිරිසිදුවෙෙන්ඩ එනවා. පිරිසුදුවෙන්න. ඒ ද පිරිසුදු බලන්න පිරිසිද මැඳුම් නය දන්ඇලතින කවරුත්ම සුදු පාටය වනේ. ඒගැන පිරිසුදු වෙන්න්න එම් හිත පිරිසුතු කරන්න. ඩුපාඩුවක් කුුණා කියල ගනන් ගන්නත්. එපා පිළිගත්ත් නැතත් ගනං ගන්න. එපා දැ ඕගොල්ලුන්ගේ නමකිව්වෙනය කියන්නක. දැ නමකිවෙනෑ කියෙල් දැඟ නෝකොල්ලො අපිටම දැ දානෙ දුන්න කියලා. දැ ටපස නෝකොල්ගේ නම කිවෙනෑ. නමකිවේ නැති නොත් වර්ණා සහිතව දැන් හිතට ආවොත් දේසයක්. බලනොක අපේ නමකිවෙන නිත්තාගෙනම් කියනව කියල් හරි ාවකයන් තරහක් දැම් මොකක්ද මේ පැලවුනේ. පැලවනේම ගක්ද. ගුණ ධර්මයද අගුණ ධර්මයත්ද. දිවලෝක යන එක අද සතරපා යනකක්ද. දැන් ඒකට ඕගොල්ලෝ වතුරදාල පෝරදාන්න එකතු වෙනවද. දැන් ගිහින් කියන තව ආු එකක්කෙන්කට බානපේ නමකිව වෙනෑය කියනකොට ඒ මොක්ද කරන්නේ ඩක් ගල දුගෙනෙලව වතුටිකක් ද යකට. ඒක නැරක පැල? පැළරයි ඒ පැලවෙන විදිහටම දැන් යාට කරුණුගෙන බලන් නොයාගේ විතරයි කිව ඇති නිත්ත එක් නැගෙන හොන්ට කිව්වා ය එහන වැඩිය මුදවකුරුණන ඒක තමයි කියලලා තැන් අරක පැලකොනද නැද පැල කරනවා එතකොට දැන් අරම ුත්සයා ඔයාල්ට යහපත පිණිසින්න කෙනෙක්ද අයහපත පිණිසින්න කනෙක්ද. ඒ මනුස්සයා වදකයෙක් මාරයක් එහෙම දකිනවද. නෑ අ වදකේටමනවෙ කැමති. ඒ මාරයටමනේ කැමති. පුදුම වැඩේනේ පින්වන්නේ. ඒ පැත්තරමයි. එනිසා එහෙම හර හිතල දැංවෝගොල්ලුගේ නමකිව්වෙනෑ කියලා හරි හිතල හිතවේ දවේශ සිතක් කටගත්තා කියන්නේ අන්න හිත මෙහෙයවනවා අගුණ ධර්ම දියුණු වෙන විදියට. අගුණධර්ම දියුණු වෙන විදිට හිත මෙහෙව්වට පස්සේ එයා හිමි වන්නේ මොන ලෝකටද. සතරාපායට. එනම් අගුණධර්ම දියුණු කරනව කියලා කියන්නේ පින්වාද කය මුල් වචනය මුල් කරගෙන හිත මුල් කරගෙන වැරදි ක්‍රියාවන් වල යෙදෙනව කියන එක. ඒක ඇනෙමගක්ද අකුසල ක්‍රියාවන් සිදු කරනවා කියන එක. එනම් කය මුල් කරගෙන අකුසල් කරන්න වචනය මුල් කරගෙන අකුසල් කරන්න, හිත මුල් කරගෙන අකුසල් කරන්නා මරණින් මතු කොයිද. සාතරාපාහෙමයි. දැන් ඕගොල් හිමීම් බලන්නක ඕගොල්ලොන්ගේ ගෙදර ඉන්න නෝනක කොහේය අයිද මැරණුට පස්සේ. විනාඩියත් දෙන්න ඕගොල්ල කල්පනා කරම. දැන් නෝනල කල්පනනා කර මහතයක කොහේ අයිද කියලා ය දෙන්න කල්පනා කරන්න දෙමඔපියකු හය අයිද කියලා. ඕකොඩ්ඩො කල්පනා කරන ගොල යාලෝකු හේයයිද කියලා. අසල්වා සිංකු හේ අයිද කියලා දැන්ගොන්න ඔට තේරන තිිෙන ඒැන ඒගොල්ල කය වච්චනය සිත මුල් කරගෙන අගුන්න ධර්මමයි දියුණු කරන්න ඉති ඒොල්ලො මැරණුට පස්සේ අන්න දැන් සමාජය හැදිල තිනවලුත්ත එකක් මැරණුගමන් ගණ නිවන් සැපලබේවා ඇයග ලීන් ඉවර්ම වෙලා නිවන්ද අයිත් තවත් උපදින්නේෙ නැතිම ඉවරය නිවන්මදක් උපදින්නෙමන මොකක්ද මනෝොකපුකාදමයි.හයමූලු කරගෙන අකුසල්කරපුකා වච්චනය මුූල් කරගෙන අකුසල්රපු හිත මූල් කරගෙන අකුසල් කරපු එක අගුණ ධර්ම දියුණු කරලා දියලා හිටපු මැරුණු ගමම් මෙන්න බොලෙ මුන් ගහනව නිවන් සැපලබේවා. අයියෝ. බලක වචටත් කරපුවා පහසයක්. අඩුම තරම පින් වන්නේ එහමකෙන මැරමට ෝකොල ගහන්නොන මන දැනව හෝ දුකකි එච්චර එකට හිතන හෝදුකකි ඇත්තරම අහෝදු කියල් ගහන්න. දැන් බෝඩ් එකේ නිවස පැලැබෙ වැැකවකි හරනොද. නෑ දැ ඉඩවසයගේ මරෙන් ලකට විල්ල අපි මොනෝ හරිදම් පැන්ටිකක්ද්දීලා අනිච්චාව සංකාරා කියලා මේ කරලා මොනවකරත් කියලා දැ. කුඩේ දෙයක් අපිට පූජ කර ඇයිකුත් දැනරය තත්ව වෙනස්සයිද අප පොයි නෑ ඇයි එයා හරීයට වගා කරපු කෙනෙක්. හොන්දට තෙල් පෝරගහල වතුරදාලා හොඳ ෆාම කෙනෙක් හොන්දට වගා කරගත් තමොනුවද කය මුල් කරගෙන අකුසල් හොඳට වගා කරගත්තා ඒ වගාවට උදව් කරණයම තමයි එයා දිගට මාස්වය ආශ්‍රේ ක ද බල උබේ ෙදර ස්වාමිපුරසය මත්වතුර බොනවනං ඒමිනි ආශ්‍රය කරන්නම ඒ වගේ අයුණේ අන්න. එදො වචනය මුල් කරගෙන හොඳට වගා කරගත්තා අකුසල ධර්මයන්. හිත මුල් කරගෙන හොන්ඳට වගා කරගත්තා අකුසල ධර්මයන් දැන් ගියා සතරපායට දැන් නෙලන වාස් වෙන්න. ඒ ගත්ත අස්වන්න දැන් පරිහරණය මෙ වගා කරලා නෙලාගත් අස් වන්න දැන් හරේ ගිහිල්ල මොකද කරන බුක්ති විඳනවා. දැන් ඔය නෙලන්නේ කවුරු වපුරපු ඒවාද තමම් වපුරපු ඒවාගේ ප්‍රතිඵලය මයි තමන්ට ලැබෙන්නේ. ඔන්න බලන්න. එන්ස ඕගොල්ලො පින්වත්න අන්න ඕගොල්ලො සත්පුරුස ආශ්‍රය කරනකොට. සද්ධර්මයන් අහන්න ලැබෙන කොට අන්න ඕගොල්ලුග තියෙන්න අගුණ ධර්මයන් දුරුුවෙනවා. ගුණධර්මයන් දියුණු වෙනවා. සත්පුරු ශාස්ත්‍රය වැඩිවෙනවා. ආන්න ඒ විදියට හිත මේවගෙන කටිවුතු කරගෙන ගියොත් අන්න අකුස ධර්මයන් දුරු කරලා පින්වාද. මේ සතරාපායට වැටිනෙන් අතමිදිල්ලා සුගතීට හිත පවත්තගෙන කල්්‍යාන මිත්‍රයෙකුත් ලැබුණෝත් අන්න එතෙන්දි පින්නවා අදිමකොද කරන්නේ. අිට සුගතිය ඉන්නත් නෙමෙයි. ඒ සුගතිීව යන්න තියන හේතුවත් දකලා ඒ හේතුවත් දුරු කරලා සසරගමන නිමා කරගන්න හිත පවත්වනවා. හැබැයි ඒ සසරගමන නම්මාකරගන්න නිමාකරගන්න හිත පවත්ත ගන්නන් අපි අනි වාරයෙන් ගුණධර්ම දුණු කරන්ට ඕන මයි පින්වන්නේ. සත්පුරුස ගුණයන් දීනු කරන්න ඕන මයි. කල්යාානමිත්‍රය ආශ්‍රය කරන්න ඕන මයි සත්පුරුෂය ආශ්‍රය කරන්න ඕන මයි පින්වන්නේ. නිසා එහෙම ආස්ශ්‍රය කරන්න හැබැ ආස්ශ්‍රය කරලා අන්න ඒදිරිිට පවත්ත ගත්වොත් පිවාදේ ඒ ගුණ ධර්මඔල ප්‍රයෝජනය ඔබටමයි. දැම් බලන්න ඔගොලුන්ට මේ පලාත මේහ කොහේවදය මයිත ලංකායිවත්තිනොත් දැන පිවත්න්නේ දැම්මේ උපාසකම්මල උපාසක මහත්තුරුන්ට ඇවිල්ල මේ ඕන තරංකාලයක් ඇවිල මෙහේ ඉඳගෙන ගුණ ධර්ම දියුණු කරන්න අපි අවස්ථාවදීල තියනවා. එතකට ඔබ හිතන්න. ගුණධර්මදියුණු කරන්න පුළුවන් තැනක් නිර්මාණය කරලා තියෙනවන්නම්. ඒ තැන නිර්මාණය කරපු අයට කොච්චර පිනක් ආනිසංසයක් ලැබෙනවද. එතකට ඒක පවත්ව ගන්න දම් පැන් දෙෙන් නඕගුලන්ට කොච්චර නිසංසයක් ලැබෙනවද. ද බුදුරජාන්වාස දේශනා කරනවා මහනෙන කෙනෙක් සීලයක පිහිටෝනුව කියන එක උදුමානි සන්සයක්. සීලයක් ආරක්ෂ කරණක කබ දවානි සංසය අත්ද. දැංගෙතකොට මෙතෙන් ටැවිල් ඕගොන්ට ගුණ ධර්ම දියුණු කරන්න තැනක් හදල තියෙන. ඕගොල්ලොන් ටැවිල්ලා කිසීම බේ දෙයක් නෑ මිල මුදල්ලාය කරන්න ඕගොලන් ටැල්ල ගුණ ධර්ම දීනු කරගන්න පොළො. දීනු කර ගන්න කොට පින්න්නේ අන්න ැ මේට උදවකර ැ කිරිය අම්මල මිය පරලෝග හිල්ල දැන්කිර උපාස මහත රපාසමහත්තේ ැන යනෙේ අප ඇතිල හිට උපා මහත්තේ. පාසමහත් වෙල ුල්නාාතුපාසමහත්තල්ල ය පේමම්මල්ල කුසුම් පාසකම්මල ඒ අට්ටිය මේව හදන් හරියට සහයොගදිලා මිය පරලෝ ගීපුය. දැ මිය පරලෝ ගියා ඕගොල්ලවන්ට ගුණධර්ම දියුණු කරන තැනක් හදන්න මූලික වෙලා. එතුට ඒක ඇවිල් ලෝගොල්ලේ ගුණධර්ම දියුණු කරන කොට අරොල්ලො මැරිල කොහේ එහිටියත් පින්වත් මේ වයාලට අනුමෝදම් වෙනෝද නැද අනුමෝදම් වෙනවා. එනිසා පිනන්නේ ඕගොල්ලොත් ඒේකෙ කොටස්කාරයෝ. අද මේ අජිත් මහත්තයල ඩොක්ටල ඒ කට්ටිය තමර ඩොක්ටල අ ඩොක්ටේ කටේ කවුරුත්ම ද මේග කොටස්කාරයෝ. අ අද දවස්සේ. එතකොට ඕගොල්ලොන්ටත් පින පුද්දුම ආනිසංසයක් ලැබෙන්නේ. මෙහෙෙන් අපි කව දාගවත් ඕගොල්ලො දන්නවා අගුණ ධර්මයක් අපි ඇතිවෙන දෙයක් පවත්වන්නේ නෑ. අඩ්ඩුම තර්මය අපි. මේ සසරයන්න කියලවත් කියන්නේ. නෑ පින්වද අපි කියන්නේ මෙතනම්ම පුළුවන්නන් ගැලවෙන මානසිකත්වය පවත්තන්න. දිවිය ලෝකෙගියත් දුකම තමයි. එනිසා අපි කවුරු කවුරුත් පින්නන් මේ ලැබිච්ච දුල්ලභ මවස්ථාවේ. ඔබේ වාසනාවට මෙවැනි තනක් අපිට හිමිවුණ, කල්්‍යයාන සද්ධර්මය හන් අවස්ථාව ලැබුණ. ඒ නිසා පින්ව නිදහස් තැනක් ලැබුණ මෙහි මැවිල්ල ගුණධර්ම දියුණු කරලා අපි කවුරුත් සසර ගමනින් අතමි දෙෙන්ට ශක්තිය දහිරල බේවා කරසාද.